යුරෝපයේ සරණාගත අර්බුදය දිනෙන් දිනම උග්‍රතට හැරෙද්දී මදිදරණි මුහුදිය තරණය කරන්නට ගිය සරණාගතයින් 41 දිනක් ජීවිතක්ෂිර පත්වන ප්‍රවෘත්ති පිළිබඳ තමයි අපි අද දවසේදී මුලින්ම අවධානය යොමු කරන්නේ. දර්ශන මේ මානව හිමිකම් පිළිබඳ කාරණේදී මේ බටහිර බලවත් රාජ්‍යයන් මේ අනුගමනය කරන මේ දෙබිඩි සහ කුහක ප්‍රතිපත්තිය මේකට හොඳම උදාහරණය තමයි මේ මදිදරණි සාගරයේ සරණාගත අර්බුදය. මොකද මේ ලෝකේ විවිධ කලාපවල ඇෆ්ගනිස්තානයේ තුල යෙමනයේ සිරියාවේ ලිබියාවේ ඉරාකේ මේ බටහිර බලවත් රාජ්‍යයන් සිදු කරපු මේ සංග්‍රාම ව්‍යාපාරවල අවාසනාවන්ත ප්‍රතිඵලයක් තමයි මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සරණාගතයන් බවට පත් වෙලා තිබෙන්නේ. දර්ශන සංඛ්‍යාලයකින් බැලුවොත් 2014 වසරේ ඉඳලා මේ දක්වා මදිදරණි සාගරයේ තමන්ගේ ජීවිත පරදුර තිබිලා මේ බටහිර යුද ව්‍යාපෘති වලින් අවතැන් වෙච්ච ජනතාව යුරෝපයේ බලා ගමන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට 22,000ක් දැනට මැරිලා තිබෙන මුහුදට බිලිවෙලා මේ රටවල් තමයි අපිට මේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ඉදිරිපත් කරන්නේ. ඔය නේටෝ සමාජිකයෝ බ්‍රිතාන්‍ය ඔය අපිට දැන් ඔය කෝ ගෲප් කියලා හඳුන්වන මේ සමාජිකයෝ මේකේ ඉන්නවා, බ්‍රිතාන්‍යයේ ඉන්නවා, ජර්මනියේ ඉන්නවා, නේටෝ රටවල් ඉන්නවා. මේ රටවල් වල සංග්‍රාම ව්‍යාපෘති වල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සරණාගතයන් බවට පත් වුණේ. මේ වන විට එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය ප්‍රකාශ කරන ආකාරයට 20,000ක පිරිසක් 2014 වසරේ සිට මේ දක්වා අප්‍රිකාවේ සිට යුරෝපයේ බලා මදිදරණි සාගරයේ තරණය කිරීමේදී මරණයට පත් වෙලා තිබෙනවා. එයින් 17,000ක පිරිසක් මධ්‍යම මදිදරණි සාගරයේදී තමයි මරණයට පත් වෙලා තිබෙන්නේ. මේ අලුත්ම සිද්ධිය තමයි 41 දිනක සංක්‍රමණිකයන් මේ වන විට මදිදරණි සාගරයේ සෙනසුරාදා දිනේදී මරණයට පත් වෙලා තිබෙනවා. ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සහ ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා පෙබරවාරි මාසේ 18 වනදා ලිබියාවේ සිට මදිදරණි සාගරයේ තරණය කිරීමට දැරූ උත්සාහයේදී තමයි ඔවුන් මරණයට පත් වෙලා තිබෙන්නේ. ඒ අතර මේකටම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපද අපි දැක්කා මේ රාජලේකම් ඇන්ටනි බ්ලින්කන් වීඩියෝ පණිවිඩයක් ඊයේ නිකුත් කරලා තිබුණා. මේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන කැමැත්ත පිළිබඳව මෙහිදී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රකාශ කරනවා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සංශෝධනයට ලක්විය යුතුයි කියලා වන්න. මොකද විශේෂයෙන්ම මේ චීන, රුසියාව, කියුබාව, වෙනිසුවෙලා වගේ රටවල් මේ කවුන්සිලයේ සාමාජිකයන් නොවිය යුතු බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරනවා. ඒ අතර බ්ලින්කන් ඊයේ දිනේ ප්‍රකාශ කරා ඇමරිකා එක්සත් ජනපදයේ මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ කාරණේ තමයි ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධානම මේ කේන්ද්‍රීය සාධකය කියලා. ඉතින් ඒ අනුව තමයි මේකේ න්‍යායපත්‍රය, සමාජිකත්වය සහ අරමුණු වෙනස් විය යුතුයි කියලා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරන නමුත් මේ මිය යන මේ සරණාගතයන් පිළිබඳ කාරණයේදී මානව හිමිකම් කවුන්සිලය ඇමරිකා එක්සත් ජනපදයේ වග උත්තර කරුවෙකු බවට පත් කළ යුතුයි. මොකද මේ සරණාගත අර්බුදය පිළිබඳව දැන් ඔය BBC, CNN, අල් ජසීරා, ගාඩියන් මේ ඉදිරිපත් කරන ආඛ්‍යාන ඇතුලේ සරණාගතයන් මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාලයකින් ඉදිරිපත් කළාට මේ සරණාගතයන් එලෙස තමන්ගේ ජීවිත පරදුර තබා මේ මදිදරණි සාගරයේ තරණය කිරීමට බලපෑ මොකද්ද හේතුව කියන එක සාකච්ඡා කරන්න. විජය ලිබියාවේ පැවති පාලනය බිඳ දමන්නට නොයෙක් ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දී මේ හඳුන්වදුන්නේ එරට ජනතාවගේ යහපත වෙනුවෙන් කරන්නා වූ ව්‍යාපෘතින විදිහට. නමුත් වර්තමාන තත්ත්වය වෙනස්. දර්ශන අපි ඔය ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම් අපේ රටේ ජනතාව දන්නවා. අතින්දානේ අපි පහුගිය කාලේ මේ කාරණා ඔය බටහිර රටවල් නැගියන රටවල ඉදිරි ගමන වැළැක්වීම සඳහා යොදාගන්න මෙවලම් සහ ව්‍යාපෘති ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිධ සාධක තිබෙනවා. ඉතින් රටේ ඇත්තටම ජනතාව පිළිබඳව අර මං කියන්නේ මේ සමාජ දැන් ඔය සාක්ෂරතාවය වැදගත්. කියවන්න ලියවන්න තියෙන හැකියාව වැදගත් වෙනවා. සමාජ සාක්ෂරතාවය වැදගත්. පුරවැසියෙක් හැටියට මේ සමාජයේ ජීවත් වෙනකොට දැන උගත් යුතු කාරණා පිළිබඳව ඉතා වැදගත්. මේ අපි ජීවත් වෙන අවධියේ මේ නිවුස් ලිටරසි කියන එක ප්‍රවෘත්ති සාක්ෂරතාවය. මොකද මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ප්‍රවෘත්ති
ජනතාව නොමග යවනවා. ඉතින් ප්‍රවෘත්ති සාක්ෂරතාවය මේ අපි ජීවත් වෙන සමාජයේ ඉතා වැදගත් කාරණයක්. අපේ සිව්දෙස අපේ හිටපු ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමා තමයි මේ සිව්දෙස වැඩසටහන ආරම්භ කරන්න කියලා කීවේ, හෙට පටන් ගන්න කියලා කිව්වේ. ඔහුට අවශ්‍ය වුණා මේ නිවුස් ලෙටර්ස් කියන එක. ප්‍රවෘත්ති සාක්ෂරතාවය මේ සමාජයේ දැනුවත් භාවයක් ඇති කරන්න. ඉතින් අපි ඒ වෙනුවෙන් තමයි අවුරුදු 12ක් 13ක් මේ පෙනී සිටින්නේ. අන්තර්ජාතික අපරාධ අධිකරණයට එහි සම්බාධක අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නටයි කියලා ඊශ්‍රායල් අග්‍රමාත්‍යවරයා ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. විජය, අන්තර්ජාතික අපරාධ අධිකරණය කියන්නේ මොහොමත් කුමක්ද? ඇයි ඊශ්‍රායලය එවැනි ඉල්ලීමක් කරන්නේ? අන්තර්ජාතික අපරාධ අධිකරණය මේක ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයක සම්බන්ධ ප්‍රධාන ආයතනයක්. අපි UN එක කියලා එන්නේ. UN එකේ දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය තිබෙනවා. රටවල් 193ක් මේකේ සමාජිකයෝ ආරක්ෂක මණ්ඩලය තිබෙනවා. මේක රටවල් 15ක් ඉන්නවා. රටවල් 5කට නිෂේධ බලය තියෙනවා. ඊළඟට මහලේකම් කාර්යාලය තිබෙනවා. ඊට අමතරව තිබෙනවා මේ අර සමාජ සහ ආර්ථික කවුන්සිලය කියලා තියෙනවා. තව තිබෙන භාරකාර මණ්ඩලය කියලා ඒක දැන් නැහැ. ඊළඟට මේ අපරාධ අධිකරණය කියන එක මේක නෙදර්ලන්තයේ හේග් නගරයේ කේන්ද්‍ර කරගත්ත ලෝකයේ රට රටවල සිදුවන මේ යුද අපරාධ පිළිබඳව වග විභාග කිරීමේ වගකීම් පැවරලා තිබෙන ආයතනය. හැබැයි මේ අපරාධ අධිකරණය ඇත්තටම ගත්තොත් එහෙම මේක මෙතෙක්කල් බොහෝ දුරට යොදාගත්තේ බටහිර මෙවලමක් හැටියට අප්‍රිකානු නායකයන් දඟලීට යවන්න. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් ඔය දැන් අපි ගැන කියනවනේ මානහිමිකම් කොමසාරිස්වරිය කියනවා, මිෂෙල් බැෂලේ කියනවා. ඇත්තටම ඇය ඔය සැල්ලදෝර අයින්ඩේගේ චිලි රාජ්‍ය පාලනය ගිලදාලා ඔගස්ටෝ පිනෝෂේ කියන හමුදා පාලකයා බලයට පත් කරාට පස්සේ ඇය වදබන්ධවන වලට ලක් වෙච්ච කාන්තාවක්. චිලි රාජ්‍ය පස්සේ කාලෙක ඇය චිලි රාජ්‍ය අග මේ උප මේකේ ජනාධිපති ධුරයට පත් වුණා. මේ ඇය ඔය ඉදිරිපත් කරන දැන් අපිව මේ රිෆර් කරනවා කියන ICC එකට. හැබැයි අන්තර්ජාතික අපරාධ අධිකරණයේ සෑම විටම ක්‍රියා කළේ ලෝකේ තෝරාගත් කලාපවල රට රටවල බටහිර අවශ්‍යතාවන් අනුව නායකයන් හමුදා නිලධාරීන් දඟලීට යවන්නේ. අප්‍රිකානු සංගමය තීරණයක් ගත්ත මෑතකදී මේකෙන් මුළුමනින්ම ඉවත් වෙන්නට. මොකද එක උදාහරණයක් මම කියන්න දර්ශන ඔය සුඩානයේ. සුඩානය කියලා කියන්නේ ඔය ඊජිප්තුව සුඩානයේ වෙන් කරෙත් බටහිර ව්‍යාපෘතික ප්‍රතිඵලයක් හැටියට. සුඩානයේ වෙන් කරලා සුඩානය කියන්නේ එක ජාතියක්, එක ජනතාවක්, එක ආගමක්, එක ජනවර්ගයක්. සුඩානයේ දකුණු සුඩානයෙන් වෙන් කරන්ද සුඩානයේ හිටපු ජනාධිපති ඔමාර් බෂීර්ට යුදාපරාධ චෝදනා එල්ල කළා. ඔය මේ ඩාෆුර් කියන ප්‍රදේශයේ සිද්ධ වෙච්ච යුදාපරාධ සම්බන්ධයෙන් යුදාපරාධ සිදුණා කියන චෝදනාව සම්බන්ධයෙන් ඔහුව මානහිමිකම් කවුන්සිලයට ගෙනල්ලා ඊට පස්සේ ICC එකට මේක වාර්තා කරා. මේ නායකයාට එල්ල කරපු පීඩනය කොච්චරද කිව්වොත් ICC එක මෙයාට විරුද්ධව ඇරෙස් වොරන්ට් එකක් අත්අඩංගුවට ගැනීම නියෝගයක් නිකුත් කළා. නිකුත් කරලා මෙයාට ලෝකෙ කොහෙටවත් යන්න බෑ. අවසානයේ 2005 අවුරුද්දේ බුෂ්‍ය පාලන කාලයේ සාම යෝජනාවලයක් ඉදිරිපත් කරලා 2011 මොකද සුඩානයේ තිබිච්ච වැරද්ද තමයි සුඩානයෙන් තෙල් හොයාගත්තා. මීට අවුරුදු 40කට විතර කලින් තෙල් ගනුදෙනු කරන්නේ චීනය ආවා. චීනය ආවට පස්සේ චීනය මේ සුඩානයේ තියෙන තෙල් තියෙන ප්‍රදේශ ටික දකුණු සුඩානයේ තිබෙන්නේ ඒක වෙන් කරා. 2011 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 193 වෙනි රට හැටියට සුඩානය වෙන් කරන්නේ මේ තෙල් පිළිබඳ කාරණේදී. එතකොට අපි දන්නවා මේ අන්තර්ජාතික පද්ධතිය ඇතුළේ අපි හිතුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ මේ බොහොම මේ පවිත්‍ර පරම පවිත්‍ර චේතනාවන්ගෙන් සමන්විත ආයතනයක් කියලා. බොහෝ විට අපි පරීක්ෂාකාරී වීති මේ ආයතන යොදාගන්නේ. දැන් ඊශ්‍රායලය පිළිබඳ කාරණේදි ගත්තොත් එමේ ඊශ්‍රායලය අපි දන්නවා ගාසා තීරයේ බටහිර යුරේ සිදුකට යුද අපරාධ, ඇමරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග කලාපයේ තමන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා ඊශ්‍රායලය කියන රාජ්‍ය අවශ්‍යයි. ඊශ්‍රායලයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වුණොත් සමහර අවස්ථාවල ගාසා තීරයට ගියලා මේ විෂ වායු ප්‍රහාර එල්ල කරනවා ඊශ්‍රායලය. හැබැයි ඇමරිකාව හැම විටම මානහිමිකම් කවුන්සිලය තුළ එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය තුළ ඊශ්‍රායලය හැම විටම ආරක්ෂා කරනවා. දැන් අපි දන්නවා ඊශ්‍රායල අගමැතිවරයා ඉල්ලීමක් කරනවා අන්තර්ජාතික අපරාධ අධිකරණයට එරෙහිව ඔය ට්‍රම්ප් පාලනේ තීරණයක් ගත්තා. ඒ තමයි මේ ඊශ්‍රායලයට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කරාට පස්සේ ට්‍රම්ප් කරපු වැඩේ අපරාධ අධිකරණයෙන් ඉවත් වුණා විතරක් නෙවෙයි ICC එකේ ප්‍රධාන මේ ප්‍රොසිකියුටර් ෆටෝ බෙන්සූඩාට එරෙහිව සම්බාධක බැලුවා. ඊශ්‍රායල් ඉල්ලීමක් කරනවා දැන් ඇමරිකාවෙන් මේ සම්බාධක තවදුරටත් පවත්වාගෙන යන්නට කියලා. ඉතින් එක පැත්තකින් හොඳයි. මොකද
අපිට හොඳයි මොකද මේ ආයතනවල ට්‍රම්ප් එක දෙයක් ඇවිල්ලා කරලා ගියා. මේ අන්තර්ජාතික පද්ධතිය ඇතුලේ අර විවිධ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔහු ඉතාම සාධාරණයක් ඉෂ්ට කරලා ගියා. මොකද ICC එක පිළිබඳව, UNESCO පිළිබඳව, මේ Human Rights Council එක පිළිබඳව ඔහුගේ එක අපි වගේ රටවල හොඳයි මං හිතන්නේ ඔහු කරපු දේ. විජය අපිට සුබවාදී පුතක් වාර්තා වෙනවායි තමයි ආහාර තාක්ෂණය පිළිබඳ විශේෂම අලුත් ප්‍රවණතාවයන් පිළිබඳව අපිට දැනගන්න ලැබෙනවා. ඔව් ඇත්තටම දැන් අපි දන්නවා මේ ගෝලීයකරණය කියන ක්‍රියාවලිය මෑත දශක 4ක පමණ කාලයක් ලෝකයේ විශ්ින් ප්‍රචලිත මේක මේ ගෝලීයකරණය කියන ක්‍රියාවලිය යටතේ මේ හැම දෙයක්ම ඒ කියන්නේ ජනතාව සමාගම් ආණ්ඩු එකට එක් වෙලා කටයුතු කරන මේක කියන්නේ අර process of integration and interaction එකිනෙකා සමග අනුකලනය වීම සහ අන්තර්කරණය වීම ව්‍යාපෘතියක් මේ වැඩපිළිවෙල යටතේ අපි දන්නා බොහෝ විට මේ ආහාර කියන එකක් අර වෙළඳ භාණ්ඩයක් බවට පත් වුණා commodity එකක් බවට පත් වුණා ඒ අතර දැන් අපි දැක්කොත් එම් මෙසොපොටේමියානු ශිෂ්ටාචාරය ඉඳලා මේ දක්වා මේ හැම සංස්කෘතියක්ම යටතේ ආහාර ගබඩා තිබුණා ආහාර සංචිත තිබුණා හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝජනෙට ගන්නට හැබැයි මේ ගෝලීයකරණ ක්‍රියාවලිය යටතේ ඔය විවිධ බටහිර බහුජාතික සමාගම් මේ ආහාර කියන එක ආයුධයක් හැටියට පාවිච්චි කරා. Tamanට අවශ්‍ය විදිහට ගබඩා කරලා තියාගෙන වෙළඳපළේදී මිල තීරණය වීම සඳහා මේක වැඩි මුදලක් මිල ඉහළ යනකොට භාණ්ඩේ දාන්න කෘත්‍රිම ලෙස මිල පාලනය කිරීම සඳහා හැබැයි දැන් එක්සත් රාජධානියේ විද්‍යාඥයන් පිරිසක් තාක්ෂණයක් නව ආහාර තාක්ෂණයක් අඳුන්වා දීලා තිබෙනවා. මේකේ ඇත්තට මූලික කාරණා තුනක් තියෙනවා දර්ශන. එකක් තමයි මේ වර්ටිකල් ෆාමින් කියන එක. දැන් ලෝකෙ එnde endම මේ භූමිය තිබෙන ඉඩකඩ ඇහිරියනවා. මොකද දැන් සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ඨයේ තිබෙන මුළු ඉඩ ප්‍රමාණයෙන් 40%ක් පමණයි වගා කරන්නට සුදුසු වන්නේ. එකක් වර්ටිකල් ෆාමින් කියන එක. දෙවෙනි කාරණේ තමයි මේ සෙලියුලර් ඇග්‍රිකල්චර් කියන එක. බොහෝ දුරට මේ ඇනිමල් ප්‍රොඩක්ට්ස් ඔය සත්ව නිෂ්පාදන සතුන් නොමැතිව නිෂ්පාදනය කිරීම දෙවෙනි කාරණේ. අනිත් එක තමයි මේ ප්‍රිසිෂන් ඇග්‍රිකල්චර් කියන එක. එතෙන්දී බොහෝ දුරට මේ ආහාර නිසි ලෙස ආහාර බීජ නිසි ලෙස යොදා ගැනීම මේ කාරණා තුන ප්‍රචලිත කරමින් සිටිනවා. විජය බොහොමත්ම ස්තුතියි. ඔබ අද කතා කරපු දේ පිළිබඳව අපිට ඉදිරියේදී නැවතත් කතා කරන්නට සිද්ධ වේවි. ඊට අවකාශය තිබෙනවා. එසේනම් හිතවතුනි අදට සමගන්නවා සිවුදෙසින්. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.